ගසාතීරයේ ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා. ගසාතීරයේ රොයිටර් වාර්තාකරු අද පස්වරුවේ ප්‍රකාශ කළේ ගසාතීරයේ උතුරු සහ දකුණු කලාප දෙක තුළම ඊශ්‍රායල් හමුදා ප්‍රහාර වර්ධනය කරමින් සිටින බවයි. ගත වූ පැය 24 තුළ ගසාතීරයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 250ක් පමණ එල්ල වී පැවති බවයි ප්‍රකාශ කළේ. මෙම ගැටුම් තුළදී ගසාතීරයේ පුද්ගලයන් 350 දෙනෙකු පමණ දිනය තුළදී ඝාතනයට ලක්ව ඇතැයිද දැනුම් දී තිබෙනවා. මෙහිදී ගාසා උතුරු කලාපයේ ශුජයා නගරය වෙත විනාශකාරී ප්‍රහාර වාර්තා වෙමින් ඇති බවයි සඳහන් කළේ. දෙපාර්ශ්වය අතර ක්‍රියාත්මක ගොඩබිම් සටන් තුළ හමාස් සමාජිකයන් කුඩා කණ්ඩායම් ප්‍රහාර එල්ල කිරීමට තැත් කරන බවයි අනාවරණ කළේ. ඊශ්‍රායල් හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි මාධ්‍ය වෙත සඳහන් කළේ ගාසා නගරයට නැගෙනහිරින් පිහිටි අල් අසාර සරසවිය තුලින් හමාස් සංවිධානයේ බෝගත මධ්‍යස්ථානයක් සොයාගත් බවයි. මෙහිදී මිසයිල් ඇතුළු ආයුධ රැසක්ම හඳුනාගෙන ඇති අතර කිලෝමීටරයක පමණ දිගින් යුක්ත බෝගත උමගක් සරසවිය පරිශ්‍රය තුලින් හඳුනාගෙන ඇති බව දැනුම් දී තිබෙනවා. උතුරු ගාසා කලාපයේ ෂට්ටි නගරය තුලින් මේ වන විට හමාස් සංවිධානයේ මුරපලක්ද වටලා සිටින බවයි සඳහන් කළේ. ගාසා තීරය තුළ ගුවන් ප්‍රහාර සංඛ්‍යාවද වර්ධනය කරන අතර මෙමගින් නියමිත ඉලක්ක සපුරා ගනිමින් ඇති බවයි පවසා තිබුණේ. ගාසා තීරයේ හමාස් සෞඛ්‍ය පරිපාලනය අද ප්‍රකාශ කළේ දකුණු ගාසාහි අල් අමල් රෝහල් පරිශ්‍රය වෙත සහ රතු අඩසඳ ව්‍යාපාරයේ සරණාගත කඳවුරක් වෙත ඊශ්‍රායල් හමුදා විසින් පහර දෙනු ලැබූ බවයි. මෙහිදී සිවිල් වැසියන් 50 දෙනෙකු ඉක්මවා ඝාතනයට ලක් වූ අතර මේ සමග සරණාගත කඳවුර තුල රැකවරණය ලබන 14 දහසකට ආසන්න පිරිසක් අවදානමේ පසුවන බව දැනුම් දී තිබෙනවා. මෙහිදී සිවිල් වැසියන්ට සිදුවන හානි වැළැක්වීම සඳහා සියලුම ජාත්‍යන්තර සංවිධාන අසමත්ව පවතින බවයි චෝදනා කළේ. මේ අතර ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා මගින් අද කියා සිටියේ ටෙල් අවිව් සහ දකුණු ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් ගාසා තීරයේ සිට රොකට් වෙඩි ප්‍රහාර එල්ල වූ බවයි. මෙහිදී ටෙල් අවිව් නගරයෙන් පිපිරීම් දෙකක් වාර්තා වූ අතර ජීවිත හානි වාර්තා වීමක් සිදුව නොමැති බවයි නිවේදනය කළේ. මේ සමග උතුරු ඊශ්‍රායලයේ නගර කිහිපයක් ඉලක්ක කර ගනිමින් දකුණු ලෙබනනයේ සිට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙනවා. මෙහිදී සිවිල් වැසියෙකු මරණයට පත්ව පවතින බවයි ඊශ්‍රායල් වාර්තා මගින් සඳහන් කළේ. මේ සමග දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායල් හමුදා ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක බව දැනුම් දී තිබෙනවා. පලස්තීනයේ වෆා පුවත් සේවයේ නවතම වාර්තාවකින් ප්‍රකාශ කළේ බටහිරයුරේ ජනින් ඇතුළු නගර කිහිපයක් වෙත ඊශ්‍රායල් හමුදා විසින් වැටලීම් සිදු කළ බවයි. මෙහිදී හටගනු ලැබූ ගැටුම්කාරී තත්වයන් සමග පලස්තීන ජාතිකයන් 6 දෙනෙකු ඝාතනය වූ බවයි නිවේදනය කළේ. මේ අතර එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම අද ප්‍රකාශ කළේ ගාසා තීරය බිඳ වැටීමේ අද්දර වෙත ගමන් කරමින් ඇති බවයි. ගාසා තීරය තුළ සාමය බිඳ වැටෙමින් ඇති අතර ජනතාව පාලනයකින් තොරව කටයුතු කිරීමට තැත් කරනු ලබන බවයි දැනුම් දී තිබුණේ. මේ සමග ගාසා තීරයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ජගත් ආරක්ෂක මණ්ඩලය තුළ නව යෝජනාවක් සම්මත කිරීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිත අතර මෙහිදී ඇමරිකාවේ තීරණය තීරණාත්මක බවයි නිවේදනය කළේ. යුක්‍රේනය වෙනුවෙන් අමෙරිකානු අරමුදල් ඉදිරි දිනවල සම්මත වීමට නියමිත බව නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා. අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සොලිවාන්ගේ සහායක ජෝන් ෆින මෙම ප්‍රකාශය සිදු කරන ලද බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙහිදී යුක්‍රේනය වෙනුවෙන් ඩොලර් බිලියන 60ක් වෙන් කිරීම සඳහා සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව පරාජයට පත් වූ අතර මේ සඳහා නැවතත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි ප්‍රකාශ කළේ. රිපබ්ලිකන් පක්ෂය ඉදිරිපත් කළ සංශෝධන පිළිගනිමින් මෙම පනත් කැටුම් පත ඉදිරිපත් කරනු ඇති බව පවසා තිබෙනවා. මෙහිදී නීති විරෝධී සංක්‍රමණිකයන් අමෙරිකාවට ඇතුළු වීම දැඩි වශයෙන් පාලනය කිරීමට නියමිත අතර දින කිහිපයක් තුළ මෙම සංශෝධනයද සිදු කරනු ලබන බවයි සඳහන් කළේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශ්වයම එකඟතාවය මත අරමුදල් සම්මත කිරීමට නියමිත බව දැනුම් දී තිබෙනවා. මේ යටතේ
යුක්‍රේන හමුදාවට ආයුධ හිඟයක් මතුවීම වැළැක්වීම සඳහා සියලුම පියවර අනුගමනය කිරීමේ හැකියාව පවතින බවයි ප්‍රකාශ කළේ. යුක්‍රේන වෙත දැවැන්ත අරමුදල් සැපයීමේ කොන්දේසි ලෙස නියමිත කාල සීමාවක් තුළ ජයග්‍රහණ තහවුරු කිරීම ඇතුළත් කිරීමේ හැකියාවක්ද පවතින බවයි අනාවරණ කළේ. ඉරාන ජනපති ඉබ්‍රහීම් රයිසි සහ රුසියානු ජනපති විලැද්මීර් පුටින් අතර පැය පහක දීර්ඝ සාකච්ඡාවක් සිදු කර තිබෙනවා. ක්‍රෙම්ලින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝ මාධ්‍ය වෙත සඳහන් කළේ ඉරාන ජනපතිවරයාගේ මොස්කව් සංචාරය අතරතුර මැදම රාත්‍රියේ මෙම දීර්ඝ සාකච්ඡාව සිදු කළ බවයි. මෙහිදී ගාසා තීරයේ තත්වය, ඊශ්‍රායෙල් හමාස් ගැටුම සහ වැද පෙරදිග කලාපයේ අනෙකුත් අවදානම් සම්බන්ධයෙන් දායකයන් දෙපළ සාකච්ඡා සිදු කරන ලද බවයි නිවේදනය කළේ. මෙම ගැටුම තවත් පාර්ශ්වයන් වෙත පැතිර යාම වැළැක්වීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන්ද සාකච්ඡා සිදු කරන ලද බව පවසා තිබෙනවා. වැද පෙරදිග කලාපයේ සාමය තහවුරු කිරීම සඳහා රුසියාවේ පූර්ණ දායකත්වය සැපයීමට සූදානම් බවයි රුසියානු ජනපති විලැද්මීර් පුටින් මෙහිදී ප්‍රකාශ කළේ. රුසියාව සහ ඉරානය අතර ආරක්ෂක සහයෝගීතාවය ඉදිරියේදී තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි පවසා තිබුණේ. දෙරට අතර වෙළඳ ගනුදෙනු ප්‍රමාණය වර්ධනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව තුළ අවධානයට ලක් කර ඇති බවයි හෙළි කර තිබුණේ. ඒජියන් මුහුද සම්බන්ධ ගැටලුව සාමකාමීව විසඳා ගැනීම සඳහා තුර්කිය සහ ග්‍රීසිය එකඟතාවයක් වෙත එළඹ තිබෙනවා. තුර්කි ජනපති තායිප් එර්ඩොගන්ගේ ග්‍රීසියේ සංචාරය තුළ මෙම තීරණාත්මක එකඟතාවයට එළඹුණු බවයි නිවේදනය කළේ. නේටෝ රාජ්‍යන් දෙක අතර අර්බුදය ගැටුමක් බවට පත්වීම වැළැක්වීම සඳහා මෙහිදී ධනාත්මක එකඟතාවයකට එළඹුණු බව පවසා තිබෙනවා. මෙහිදී ඒජියන් මුහුද සාම මුහුදක් බවට පත්කිරීම සඳහා දෙරටේ නායකයන් එකඟ වූ බවද සඳහන් කළා. ඒජියන් මුහුද ආසන්නයේ පවතින ඛනිජ සම්පත් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂිත බවයි තුර්කි ජනපති තායිප් එර්ඩොගන් කියා සිටි. මෙහිදී සයිප්‍රස් දූපත් සම්බන්ධයෙන් පවතින මත ගැටුම්ද සාමකාමීව විසඳා ගැනීම සඳහා එකඟ වී තිබෙනවා. දෙරට අතර සම්බන්ධතා පසුගිය සමයේ දුර්බලව පැවති අතර තුර්කියට බලපෑ ප්‍රබල භූචලනයෙන් පසු මෙම තත්ත්වය වෙනසකට ලක්වෙමින් ඇති බවයි අනාවරණ කළේ. මෙහිදී ලෝකයේ අනෙක් රාජ්‍යයන් ඉදිරිපත් වීමට පෙර ග්‍රීසිය විසින් තුර්කිය වෙත ආධාර යොමු කරන ලද අතර එය දෙරට අතර විශ්වාසය නැවතත් වර්ධනය වීම සඳහා බලපා තිබෙනවා. විනාශකාරී අවි සහ ව්‍යසනයන් සම්බන්ධ ජපාන අවදානම් ලයිස්තුව වෙත චීනයේ න්‍යෂ්ටිකාවේ පර්යේෂණ ආයතනය ඇතුළත් කර තිබෙනවා. මේ සඳහා චීනයේ ඉංජිනේරු භෞතික විද්‍යා ඇකඩමියද ඇතුළත් කළ බවයි ජපානයේ කර්මාන්ත අමාත්‍යංශය නිවේදනය කළේ. චීනය තුළ විනාශකාරී න්‍යෂ්ටිකාවේ වර්ධනය සඳහා මෙම ආයතන ඍජුවම සම්බන්ධ වීම මත මෙම අවදානම් ලයිස්තුව වෙත නම් කරන ලද බව පවසා තිබෙනවා. මෙම වසරේදී නව ආයතන 36ක් ලෝකයට අවදානම් මතු කළ හැකි මෙම ලයිස්තුවට නම් කළ බවයි නිකේ ඒෂියා වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ. මෙහිදී ලයිස්තුවට ඇතුළත් කරන ආයතන සම්බන්ධයෙන් ජපානය සුපරීක්ෂාවෙන් පසුවන බව දැනුම් දී තිබෙනවා. චීනයේ න්‍යෂ්ටික විධාරිතාවය වඩා වේගයෙන් වර්ධනය කරනු ලබන අතර මෙය ගෝලීය මට්ටමේ අවදානම් උත්සන්න කරන බවයි නිවේදනය කළේ. මේ දක්වා ජපානය විසින් ලෝකය පුරා රටවල් 15ක් තුළ ආයතන 706ක් මෙම ලයිස්තුවට ඇතුළත් කර පවතින බව දැනුම් දී තිබෙනවා. චීනයේ න්‍යෂ්ටික පර්යේෂණ ආයතනය ලයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මේ දක්වා චීනය ප්‍රතිචාර පළ නොකළ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.